වහන්ස චන්දරාග විනයෙහි පිහිටා චන්දරාගය ප්‍රහාණය කිරීම යන කුමක්ද මෙහි චන්දරාගය යන කුමක්ද? චන්දරාගය කියන්නේ ප්‍රිය මනාප බව, ප්‍රිය බව පෘථග්ජන පුද්ගලයෙක් නම් සමහර විට මාර්ගයට පිළිපන් පුද්ගලයෙක් තුලනම් මනාප බව. දැන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයෙක් පරිඥාතම් පරිඥය කරලා නිසා ඒ පුද්ගලයා තුළ තියෙන ප්‍රිය බවක් නෙමේ මනාප බවක්. ඉතින් ඒක නිසා මේ ප්‍රිය මනාප කියන දෙකම තියෙනවා. මේ ප්‍රිය මනාප තියෙන්නේ ඇහැට දකින ප්‍රිය මනාප රූපයකට, කනට ඇහෙන ප්‍රිය මනාප සුඛ සෝමනස්ස සහගත රූපයකට, ශබ්ද රූපයකට, නාසයට එන, දිවට එන, කයට එන ප්‍රිය මනාප සුඛ සෝමනස්ස සහගත රූපයකට, ඒ වගේම වේදනාවකට, සංඥාවකට, සංකාර විඥානයකට, මේ ආකාරයට මේ පංච උපාදානස්කන්ධයේම රූප වේදනා සංඥා සංකාර හැටියට ප්‍රිය මනාප මිහිරි මధుර වෙන්න පුළුවන්. එහෙම වුණා ඒ වගේ දේවල් ලෝකේ තියෙනවා. ඒ සියලු දේ පිළිබඳව පුද්ගලයෙකු තුළ චන්ද රාගයක් ඇති වෙනවා. චන්දය කියන්නේ කැමැත්ත, රාග කියන්නේ මත්වීම, ග කියන්නේ ගැබීම. එතකොට තමන්ගේ අර මිම්මානුව, කෝධානුව, මානයානුව ප්‍රියදේ ප්‍රියයි කියලා තීරණය කරගත්ත ගමන්, තීරණ පරිඥාවක් ඇති කරගත්ත ගමන් ඒ පුද්ගලයා තුළ කාමච්ඡන්දයක් ඇති වෙනවා. කාමච්ඡන්දය ඇති වෙලා චන්ද්‍රාගයක් ඇති වෙනවා. චන්ද්‍රාගය ඇති වුණාම තණ්හාවක් ඇති වෙනවා. තණ්හාව කෙලවර වෙන්නේ උපාදානෙ. නමුත් යම් කිසි කෙනෙක් මේ චන්ද්‍රාගය චන්ද්‍රාගය හැටියට දැනගෙන චන්ද්‍රාග විනේහි පීඨා චන්ද්‍රාග ප්‍රහාණය කළොත් මේ ප්‍රහාණය කළ යුත්තේ චන්ද්‍රාගයයි. තමන්ගේ හිතේ ඇති වූ කැමැත්තට බැඳීමයි. චන්ද්‍රාගය කියන්නේ ඒකයි. අර බැඳීම නිසා මත්වීමක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ කාමච්ඡන්දයෙන් චන්ද්‍රාගයෙන් මිදී නිදහස් වීම තමයි චන්ද්‍රාග ප්‍රහාණය. ඒක ප්‍රහාණය කළ හැකි. ඒකෙන් මිදී නිදහස් වෙ හැකි. ඒකට අසුභානුස්සති වඩන්න පුළුවන්. මරණානුස්සති, බුද්ධානුස්සති වඩනකොට චන්ද්‍රාග ප්‍රහාණය ඇති වෙනවා. චන්ද්‍රාග විනේ පිහිටනවා කියන්නේ අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගන්න ඕන. අර තමන් ප්‍රිය මනාප වූ චන්ද්‍රාගයෙන් කැමති වූ කාමච්ඡන්දයත් නිච්චසේ පවත්වන්න බෑ. අනිච්චං, සුඛසේ පවත්ින්නේ නෑ දුක්ඛං. ඒකත් තමන්ට ඕනසේ අත්තසේ පවත්වන්න බෑ. විපරිණාම ධම්මං. මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගත්ත පුද්ගලයෙක් චන්ද්‍රාග විනයෙහි පිහිටනවා. ඒ පුද්ගලයා අර කය කළ රාගෙන් විරාග කළ රාග විරාග රෝධ නිරෝධ කරනකොට චන්ද්‍රාග විනය පිහිටා චන්ද්‍රාග ප්‍රහාණයෙන් නිස්සරණයට පත් වෙනවා. චර භවෙන් මිදී නිදහස් වෙනවා. ඒක නිසා මේක සත්තට්ඨාන කුසල සූත්‍රයේ තව බොහෝ සූත්‍රවලත් මේක ධාතු විභංග සූත්‍රයේ තියෙනවා. ඉතින් ඒක නිසා ඔය හැම තැනකම තියෙන්නේ මේ පංච සු උපාදානස්කන්ධයේසු මේ උපාදානයේ මිදෙන ක්‍රමයක්. මේ උපාදානයේ මිදී නිදහස් වෙන්න තමයි මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං මරණානුස්සතිය යථා පරිදි තේරුම් අරගෙන භාවිතයට ගත යුත්තේ. ඉතින් මේක පෘථග්ජන පුද්ගලයෝ ඔය ප්‍රිය මනාප රූපයෙන් යම් ආමිෂ සුවයක් ලබන නිසා ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. ඒක උපාදානය කරගන්නවා. මිදෙන්න බෑ. චන්ද්‍රාග විනයක් නෑ. චන්ද්‍රාග ප්‍රහාණයක් කරෙන්නේ නැත්තේ අර නිච්චසේ සුඛසේ අත්තසේ උපාදානය කරගන්න. එනිසා අසුතවත් පුතග්ජන පුද්ගලයා, මේ ධර්මයේ නොදන්නා පුද්ගලයා මේ ප්‍රිය මනාපදේ නැවත නැවත යලි යලි ත්‍යායන් තණ්හා පෝනෝ භවිකා පුන පුනායේ බවට පත් වෙන්නට කැමැත්තක් තියෙනවා. ඒ අනුව චන්ද්‍රාග විනයෙහි පිහිටන්න බෑ. චන්ද්‍රාග ප්‍රහාණය කරන්න බෑ. ඒ කැමති වූ ප්‍රිය වූ මනාප වූ දේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න උත්සාහ කරන. ඒ ධම්මමේ සෝවාමත්මේ
ඒ සෝමයේ අත්තා ටිකෙන් තත්ත්වයට පත්වෙන. ඒක නිසා මේක තමා මේ ධර්මයේ නොදන්නා පුද්ගලයෙකුගේ ස්වභාවය. අර අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න. ධර්මයේ දන්නා පුද්ගලයෙක් මේ පංචස්කන්ධයේම රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම සියලු දේ මේ චන්ද්‍රාගය නිසා ඇති වෙන බව තේරුම් අරගෙන ඒක නිත්‍යසේ පවත්වන්න බෑ අනිත්‍යං, ඒක සුඛසේ පවත්වන්න බෑ දුක්ඛං, ඒක කම් තමන්ට කැමතිසේ අර්ථසේ පවත්වන්න බෑ අනත්ත් බව තේරුම් අරගෙන ඒකෙන් මිදී නිදහස් වීම චන්ද්‍රාග විනේ පිහිටීමයි චන්ද්‍රාග ප්‍රාණයට මුලයි. ඒක අනුව මේක දෙපැත්තක් තියෙනවා. අර ධර්මය දන්නා පුද්ගලයෙක් චන්ද්‍රාග විනේ චන්ද්‍රාග ප්‍රහාණය කරන්න දන්නවා. ධර්මය නොදන්නා පුද්ගලයෙක් ඒ ප්‍රියමනාපය චන්ද්‍රාගය නිච්ච සේසුක සේ අත්ත සේ අරගෙන අශ්මානයෙන් නැවත නැවත අලි අලි ඒකට තන්නා වෙලා ඒකෙන් බැඳෙනවා. පැවැත්ම පාර්ථකර යන උපාදානය සිද්ධ වෙනවා. මේ උපාදානයෙන් මිදී නිදහසීමට තමා නැවත චන්ද්‍රාග විනේ පීඨා චන්ද්‍රාග ප්‍රාණේ කරයුත්.